සිරිදනායි ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපි සමා වෙන්න අපි ගිය සතියේත් තවස් දෙකක් විතර මේ සතියේ ඊයේත් අපිට සම්බන්ධ වෙන්න බැරි වුණා ඉදොත් එක්ක විවිධ කාරණාවන් නිසා. නමුත් අද දවසේ ස්වාමින් වහන්සේ මේ පසුගිය දවස් කීපය තුළ අපි තුරින් සහ අපිට කතා කරපු දේ මගලුත් එක බෙදා ගන්න මම හිතනවා පසුබිමක් සකසන්න මම උත්සාහ කරන අද සහ හෙට දවසේ මම උත්සාහ කරනවා හැමදාම පුළුවන් ඔයගලුත් එක්ක සම්බන්ධ වෙන්න. නමුත් ස්වාමින් වහන්සේගේ අස්වැන්න ස්වාමින් වහන්සේගේ අස්වැන්න අපි අස්වැන්න නෙමෙයි අස්වැන්නේ ස්වාමින් වහන්සේ අපිව යවනකොට තැන්වලට අපිට ඒ තැන්වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා සමහරලාට ඒ වාතාවරණයන් එක අපිට සම්බන්ධ වෙන්න බැරි වෙන අවස්ථාව තියෙනවා. ඒ ගැන මම හිතනවා ඔගොල්ලෝ තේරුම් ගනී කියලා. මුලද දවසේ මම ඔගොල්ලෝ ටික බෙදා ගන්න යන්නේ ස්වාමින් වහන්සේ කතා කරපු දෙයක්, කතා කරමින් සිටින දෙයක්, එදා ඉඳලම කතා කරපු දෙයක්. නමුත් අද ටිකක් මේ දවස්වල ටිකක් වැඩිපුර තීව්‍ර විදියට උන්වහන්සේ කතා කරනවා. ඒ තමයි ලෝකාකාර ක්‍රමය, නැත්නම් ලෝකයෙන් මිදී මේ අපි ජීවත් වෙන මේ ලෝකය, මේ ලෝක ක්‍රමය තුළ අපි හිර වෙලා ඉන්න අවස්ථාව, නැත්නම් ඒ වගේ වාතාවරණයක් දෙවියන් වහන්සේගේ සැලැස්මට තුල් වෙන්න බැරුව, නැත්නම් ස්වාමීන් වහන්සේගේ සැලැස්ම තුළ සම්පූර්ණ ගමන යන්න බාධාවක් වගේ වෙලා තියෙන සමහර අය අපි දකින්න අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන දේවල් එක්ක අපිට ගැටෙන සිද්ධ වෙනවා. අපිට සම්පූර්ණයෙන් මේ ලෝකෙන් අයින් වෙලා ජීවත් වෙන්න බෑ. ඒක අපි දන්නවා. අපි ඉන්නේ ලෝකේ. අපි ලෝකේ හිටියට අපි ලෝකෙට අයිති නෑ. හරි. බයිබල අපිට කියන්නේ ඒකයි. අපිව අයිති යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ මේ ලෝකේ ක්‍රමයේ තුල ඉන්න කෙනෙක් නෙමෙයි. යේසුස් වහන්සේ සම්පූර්ණ මේ ලෝක ක්‍රමයේ එළියේ ස්වර්ගික ක්‍රමයේ ස්වාමියා. එතකොට ඒක නිසා අපිට ඝට්ටනයක් ඇති වෙනවා අනිවාර්යයෙන්ම. අපිට ගැටුමක් තියෙනවා අපේ අතුලාන්තයේ. එතකොට කොහොමද මේක අපි ප්‍රායෝගිකව මුහුණ දෙන්නේ මේ අභියෝගයට? අපි කොහොමද මේ ලෝකයේ සිටීමේ, මේ ලෝකේ ජීවත් වෙන අපි කොහොමද මේ ලෝකේ ජීවත් වෙමින් ලෝකාකාර නොවි සිටින්නේ? ඒක තමයි අපි අද කතා කරන්න යන්නේ. ස්වාමින් වහන්සේ අපිට මඟ පෙන්වනවා. අපිට කතා කරනවා මේ දවස්වල යේසුස් වහන්සේගේ වචනයෙන්, උන්වහන්සේගේ වචනයෙන්. මම පටන් ගන්න තැනින් මම අපි මම හිතුවා යොහාන් පුතේ 17 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ යාඥාව තියෙනවා. බලන්න මට මේක මතක් වුණේ යේසුස් වහන්සේ කොච්චර අපි වෙනුවෙන් හිතනවාද, අපි ගැන හිතනවාද. යේසුස් වහන්සේ ආගේ ගෝලයන් ගැන යාඥා කළා. ඒ යොහන් 17 14 වගේ ඉඳලා අපි කියවන්න බලමු. නමුත් මම 14 ඉඳලා කියවන්න කලින් මම කැමති පොඩ්ඩක් හිතන්න යේසුස් වහන්සේ මේ ලෝකේ කාරණාව ගැන, මේ ලෝකය සහ අපි ගැන, මේ සම්බන්ධතාවය ගැන, මේ ඝට්ටනය ගැන යේසුස් වහන්සේ අපි ගැන යාඥා කරලා තියෙනවා. ගෝලයන් ගැන යාඥා කරපු යාඥාවයි තමයි මේක තියෙන්නේ. ඉතින් මම හිතන්නේ අපිටත් අදාළයි කියලා. හරි. ඒතර මොකද ගෝලයන් ගැන අපිට ගෝලයන්ගෙන් තමයි මේ දේ ආවේ. කියන්නේ මුල් ගෝලයන්ගෙන්. ඒතර මුල් ගෝලියෝ ගැන යේසුස් වහන්සේ යාඥා කරනවා. ඊට පස්සේ අපි ගැනත් වෙනම යාඥා කරනවා. යේසුස් වහන්සේ මහිමය ගැන, ඒකත්වය ගැන කතා කරනවා. අපි මේ ලෝකයේ සම්බන්ධව කතා කරන නිසා මම හිතුවා ඔගොල්ලොත් එක මේක ඉස්සලා බෙදාගමු කියලා. හරි. ඒතර යේසුස් වහන්සේ කතා කරලා කියනවා යොහාන් 17 14 වෙනි පදේ. ඒකේ කියනවා මෙන්න මෙහෙම. මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයට අයිති නැති ලෙසම
ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛර වුණා. දැන් උතන බලන්න උතන තියෙන වැදගත් දේ යේසුස් වහන්සේ කියනවා මා ලෝකයාට අයිති නැති ලෙස. හරිද? හැබැයි යොහන් 3:16 කියවනේ අපිට කටපාඩම් ඒක දැනන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ ලෝකයාට කතරම් ආදරය කළාද? වහන්සේගේ ජාතක පුත්‍රයා දෙනතරම් වහන්සේ ලෝකයාට ආදරය කළා. හරි මක් නිසාද? උන්වහන්සේ කෙරෙහි අදහන්න ගිනිවිලට නොබොස් විනාශ නොවි සදාකාලික ජීවනය උරුම කරගන්න පිණිස. හරි? එතකොට යේසුස් වහන්සේ කතා කළා කියනවා මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට වෛර වුණා. මේ ලෝකේ මිනිස්සු මේ ලෝකයා කියලා කියන්නේ මේ ලෝක ක්‍රමය තුල හිර වෙලා ඉන්න මිනිස්සු. මේ ලෝක ක්‍රමය ඒක පාපයම නෙමෙයි. පාපය තුල හිර වෙලා ඉන්න මිනිස්සු ගැන නෙමෙයි කතා කරන්නේ. මේ කතා කරන්නේ ලෝක ක්‍රමය ගැන හිර වෙලා ඉන්න මිනිස්සු. ඒක අද ස්වභාවයෙන් තියෙන එදා පරිසිවරු කියන නැත්නම් බයිබලයේ උගන්වපු යේසුස් වහන්සේගේ කාලේදී ටෝරායිකේ ටීචර්ස් ලා ගුරුවරු පවා හිර වෙලා හිටපු නිසා ඒ ලෝක ක්‍රමය තුල ඒ හා සමානවම අදත් ස්වභාව සමස්තයක් විදිහට මේ ලෝක ක්‍රමය තුල හිර වෙලා ඉන්නවා. අන්න ඒ අයත් මේ ලෝකයේ අයත් අතර වෙනසක් නැහැ. ඒ දෙගොල්ලෝ එකම දෙගොල්ලම හොයන්නේ එකම දේ ප්‍රසිද්ධිය මුදල් වස්තුව මේ දේවල් තමයි හොයන්නේ. ඒ නිසා ඒ දෙගොල්ලෝ මේ ලෝකයා කියලා කොහොමද අදහස් කරන්නේ ඒක දෙකම. ලෝකයට අයිති නැහැ මේ ලෝක ක්‍රමයට අයිති නැහැ කියන එක. යේසුස් වහන්සේ ලෝක ක්‍රමයට අයිති නැහැ. බුදු ලෝක ක්‍රමයේ උත්සාහ කරා යේසුස් වහන්සේව ග්‍රහණයට අරගන්න යක්ෂයා පරීක්ෂා කරපු වෙලාව මතකනේ යක්ෂයා කිව්වා මට නමස්කාර කරෝ මේ සියල්ලම ඔබට දෙනවා කියලා යේසුස් වහන්සේට කිව්වනේ පරීක්ෂස් කිව්වනේ නමස්කාර කළ යුත්තේ එකම දෙවියන් වහන්සේට විතරයි කියලා. එතකොට ඒ නිසා ඒ ලෝකය දැනට පාලනය කරන මේ ලෝකේ දෙවියා බයිබලයේ හැටියට මේ ලෝකේ දෙවියා යක්ෂයා මේ ලෝකේ දෙවියා යක්ෂයා කියලා කියන්නේ බයිබලයට අනුව මේ ලෝකේ දෙවියා යක්ෂයා. එතකොට මේ ලෝකේ දෙවියා මිනිසුන්ගේ සංග කරලා තියෙනවා. ඒ වගේම මේ ලෝකේ දෙවියා මේ ලෝකේ පාලනය කරනවා. යේසුස් වහන්සේ ලෝකයට අයිති නැහැ. ඒත් යේසුස් වහන්සේ මේ ලෝකයට අයිති නැති වාසේම අපිත් මේ ලෝකයට අයිති නැහැ. එනිසා මොකද වුනේ? ඒ ලෝකය යේසුස් වහන්සේට විරුද්ධ වෙච්ච නිසා වෛර වෙච්ච නිසා ඒ ලෝකය අපිටත් වෛර වෙනවා. හරි? මේ යේසුස් වහන්සේගේ පණිවිඩයට වෛර වෙනවා. මේ යේසුස් වහන්සේගේ සැබෑ වූ ක්‍රියාවට වෛර වෙනවා. එතකොට ඊළඟ පදේ කියලා කියනවා ඊළඟ පදේ ඔබ ලෝකේ නොවුන් ආකරණ පිණිස නොව නපුරාගෙන නොවුන් ආරක්ෂා කරන පිණිස දැකද යේසුස්වහන්සේගේ යාඥා. අපිව මේ ලෝකෙන් අයින් කරන්න කියලා නෙමෙයි යාඥා කරන්නේ. යේසුස් වහන්සේ ගෝලයන්ව ලෝකෙන් අයින් කරන්න කියලා නෙමෙයි යාඥා කරන්නේ. ආකරණ නෙමෙයි. හැබැයි ලෝකය පාලනය කර නැත්නම් මේ ලෝකයේ දෙවියා වන යක්ෂයාගෙන් ඔවුන් ආරක්ෂා කරන්න. මේ ලෝකයේ දෙවියා වන යක්ෂයාගෙන් ඔවුන් ආරක්ෂා කරන පිණිස යේසුස් වහන්සේ යාඥා කරනවා. මේට අවුරුදු 2000කට කලින් කුරුසපත් වෙන්න කලින් උන්වහන්සේ කුරුසයට යන්න කලින් මේ යාඥාව කරනවා. බලන්න උන්වහන්සේ කොච්චර අපි ගැන හිතලා තියෙනවා. කොච්චර උන්වහන්සේ මේ අනාගතේ ගැනම හිතලා තියෙනවා. මේ අද කාලේ මේ ලෝකයත් එක්ක මිනිස්සයා ගැටෙන හැටි නැත්නම් මේ ලෝකයත් එක්ක මිනිස්යන්ගේ ගැටීම යේසුස් වහන්සේ කොච්චර කලින් දැකලා අපි වෙනුවෙන් යාඥා කරලා තිබුණා. මම විශ්වාස කරනවා උන්වහන්සේ අද අපේ මැදිහත්කරු හැටියට පියාණන් වහන්සේගේ දකුණු පස සිටමින් අදත් අපි වෙනුවෙන් යාඥා කරනවා ඇති, මැදිහත්කරුකම් කරනවා ඇති. අදත් උන්වහන්සේ මැදිහත්කරුකම් කරනවා. උන්වහන්සේ අපගේ ඇඩ්වකේට්, අපගේ ලෝය, අපගේ නීතිඥ. හරි, අපි වෙනුවෙන් පෙනී සිටින. එතකොට උන්වහන්සේ දා කතා කරා වගේම අදත්
කතා කරනවා අපි ගැන. එතන මා ලෝකයෙන් නොවෙන්නක් මෙන් ඔහුද ලෝකයෙන් නොවෙති. හරි. 10:15 වෙනි පදේ මා ලෝකයෙන් නොවෙන්නක් මෙන් ඔහුද ලෝකයෙන් නොවෙති. මගේ ආදරණීය සහෝදර සහෝදරිය ඔයාගෙන් මම එක දෙයක් අහනවා. ඔයා ඔයාගෙන් අහන්න ඕන දේ තමයි ඔයා ලෝකයට අයිති නැති කෙනෙක්ද? ඔයා මේ ලෝකයට අයිති නැති කෙනෙක්ද? මේ මම ලෝකයෙන් නෙමෙයි කියලා ඔයාට කියන්න පුළුවන්ද? මම ලෝකේ කාරණාවල් ගැන දක්වන ආකල්පය මොකක්ද? මගේ මොකද්ද තියෙන ආකල්පය මේ ලෝකේ කාරණාවල් ගැන? මම ලෝකයට අයිති නැහැ. යේසුස් කියන මම ලෝකයට අයිති නැහැ. මම ලෝකයෙන් නොවෙන්නක් මෙන් ඔවුන්ද? ලෝකයට අයිති නැහැ. එතකොට ඒ යේසුස් වහන්සේගේ යාඥාව මේක. මේක යාඥාව. අයිති නැහැ. අයිති නැහැ. දැන් මේ කතාව යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ වහන්සේ අපිට කියනවා ශුද්ධාත්මයන් වහන්සේ අපිට කියනවා මේ ලෝකයෙන් වෙන් වී සිටින්න. මේ ලෝකේ කාරණා වලින් වෙන් වී සිටින්න. මේ ලෝකේ කාරණා වලට ගැටෙන්න යන්න එපා. හරි. යේසුස් වහන්සේ පොර ටැක්ස් ගිවන එක ගැන මතකද? මේ යේසුස් වහන්සේව හසු කරගන්න පිණිස ප්‍රශ්නයක් ඇහුවා. අපි සීසර්ට බදු ගෙවන්න ඕනද නැද්ද කියලා. ඒතර යේසුස් වහන්සේ මොකද කරේ? ලෝකේ දෙයක් අරගෙන තමයි කතා කරන්නේ. කාසිය පෙන්නන්න. කාසිය කාගේ පින්තූරේ තියෙන? ආ සීසර්. සීසර් කිසි සීසර් කනේ. දෙවියන්ගේ දෙන දෙවියන් සපද. ඒ තමයි වෙන්වීම. ඒ තමයි ලෝකේ වෙන්නේ. දැන් අපි ලෝකේ ඉන්න නිසා සමහර දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි කියේ සීසර් කිසි සීසර්ට දෙන්න. යගදී යට දෙන්න. යර දෙන්න ඕන නම් යර දෙන්න. හැබැයි දෙවියන් වහන්සේට දෙන්න ඕනේ දෙවියන් වහන්සේට දෙන්න. මේ දෙක මිශ්‍ර කරගන්න එපා. එතකොට ලෝකය ඔයා මම ජීවත් වෙන මේ ලෝකේ අපිට සමහර දේවල් තියෙනවා. දැන් ඔයා මම අපි දන්නවා අපි ක්‍රිස්තියානි අය කියලා අපි කඩේට ගිහිල්ලා අපිට මම ක්‍රිස්තියානි කියලා බඩු ඉල්ලලා බඩු ගන්න බෑනේ. වට මුදලක් ගෙවලා තමයි ගන්න වෙන්නේ. එතකොට මුදලක් වහට කොහෙන් දෙන්නේ? වට ආදායම් මාර්ගයක් තියෙනවා. ඒ ආදායම් මාර්ගයක් ඇති කරගන්න නම් ඔයා ලෝකයේත් එක්ක ගැටෙන්න ඕනේ. නේද? ඒක අපිට වළක්වන්න බෑ. ඒක නිසා ලෝකයාත් එක්ක ගැටෙන එක අපිට වළක්වන්න බෑ. හරි. ඒ නිසා පාවුලතුමා අපිට දෙනවා උපදෙස්. ගොඩාක් උපදෙස් දෙනවා. මේ ලෝක ක්‍රමයක් එක්ක අපි යනකොට කොහොමද අපි ගැටෙන්න ඕනේ කියලා. සේවකෙක් වැඩ කරන තැන, තමන් සේවය කරන තැන කොහොමද සේවය කරන්නේ? හරි. අයි ප්ලීසර්ස් ලැබෙන්නේ නැතුව, නැත්නම් ඇස් සනසන්නන් වෙන්නේ නැතුව, නැත්නම් තමන්ගේ බොස් ඉන්න වෙලාවට හොඳට වැඩ කරනවා අනිත් වෙලාවට අයිස් දාන එහෙම නෙමෙයි. දෙවියන් වහන්සේට කරනවා වගේ තමන්ගේ රැකියාව කරනවා. ඒතර ව්‍යාපාරයක් කරන අය වංචා නැතුව, වංචාවෙන් අයුතු ලාභ ලබා ගන්න නැතුව සාධාරණ ලෙස ව්‍යාපාරය කරා. ඒතර රැකියාව කළත්, ඔය ව්‍යාපාරය කළත් ඒක දෙවියන් වහන්සේට කරන විදිහට කරන්න. දෙවියන් වහන්සේ තමයි ඔයාගේ ප්‍රධානියා හැටියට සලකන්නේ. හරි. අන්න එතකොට ඔයා ලෝකයට ලෝක ක්‍රමයට හිර වෙන්නේ නැහැ. එතකොට දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව කිසි දෙයක් ඔයා කරන්න එපා. එතන වගේ ව්‍යාපාරේ හෝ වගේ රැකියාවේ හෝ දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් කරන්න එපා. වදනද ස්මරණ කියන පළාතේ තිබිච්ච සභාවට යේසුස් වහන්සේ ලිපියක් ලියන ලිදරව පොතේ. ඒ යේසුස් වහන්සේ ලියන ලිපියේ කියනවා නුඹ දුප්පත් කියලා. මම දන්නවා. මම දන්නවා නුඹගේ දිරිඳුකම. නමුත් උඹලා පොහොසත් කියලා කියනවා. ඒකට හේතුව තමයි මේ පළාත විශේෂයෙන්ම ක්‍රිස්තියානි සේවකයන් වැඩ කරන අය ස්මරණවල තිබිච්ච හිටපු ස්වාමිවරු නැත්තම් ව්‍යාපාර අයිති අය සේවකයන් අරගන්නකොට ඒ සේවකයන් තනිකර ඒ ස්වාමියාගේ දෙවියෝ අදහන තැනට ඒගොල්ලෝ බලහත්කාරයෙන් යොමු කෙරෙව්වා. බලහත්කාරයෙන් ස්වාමියාගේ අදහන ඒ ඇදහිල්ලට සේවය කරන කෙනා එකඟ වෙන්න ඕනේ. බලහත්කාරයෙන්
මේ සමහර ක්‍රිස්තියානි ප්‍රතික්ෂේප කළා එක. ඒ ප්‍රතික්ෂේප කරපු නිසා ඒගොල්ලන්ට රස්සාවල් නැති වුණා. ඒ නිසා ඒගොල්ලෝ ගොඩාක් දුෂ්කර ජීවිතයක් ගත කරපු අය. ලොකු පීඩාවක් තිබිච්ච අය. ස්මරණ සභාව. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී යේසුස් වහන්සේ කියනවා ඔයා පොහොසත් කියලා. කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ එයා පොහොසත්. මේ ලෝකෙ විදිහට දුප්පත්. හරි? මේ ලෝකෙ විදිහට පොහොසත්ය හිතාගෙන ඉන්න සමහර ක්‍රිස්තියානි අය දෙවියන් වහන්සේ බලලා කියනවා ඔබ හිඟන්නේ. ඔබ රෙච්චත්. ඔබ මුකුත්ම නැහැ. ඔබ ඉන්නේ නග්නව. කියලා කියනවා. ඒක ලිතරපොතේ අන්තිම මේ සභාව වෙන කතා කරනකොට කියනවා. එතකොට මේ ලෝකෙ විදිහට ඒගොල්ලෝ පොහොසත් කියලා හිතුවා. මට කිසි හිඟයක් නැහැ කියලා හිතුවා. එහෙම හිතීම සභාවල් තියෙනවද? අහංකාරය දින කතා කරන උද්දච්ච වචන කතා කරන ක්‍රිස්තියානියයි කියා ගන්න ක්‍රිස්තියානි නායකයෝ ඉන්නකොට යේසුස් වහන්සේ ආදී හබල්ලා කියන ඔබ හිඟන්නේ. එයාට. ඉතින් යේසුස් වහන්සේ ඉදිරියේ එයා හිඟන්නේ. හැබැයි මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කරන්න බැරි නිසා දුක් විඳින කෙනෙක් පීඩා විඳින කෙනෙක් මුදල් නැතුව ඉන්න කෙනෙක් දිහා බලලා යේසුස් වහන්සේ කියනවා ඔබ පොහොසත්. කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ පොහොසත්. අනේ එයාට දෙවියන් වහන්සේ කිසි හිඟයක් වෙන්න දෙන්නේ නැහැ. කිසි හිඟයක් වෙන්න දෙන්නේ නැහැ. ඒතර මේ ලෝකාකාර විදිහට සම්බන්ධ නොවි මේ ලෝකයේ විදිහට දේවල් කරන්නේ නැතුව මේ ලෝකයට අයිති නැති කෙනෙක් විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. පේතෘස් කතා කරලා කියනවා අපි ඉන්නෝනේ වන්දනාකරුවන් වගේ. වන්දනාකරුවන් වගේ ඉන්නෝනේ. අපි මේක අපි විදේශිකයෝ වෙන්නේ. අපි මේක හරියට නිකන් මේ පොළවේ ඉන්නේ මේ ලෝකේ ඉන්නේ අපි වෙන රටක මිනිස්සු වගේ. කියන්නේ අපි මේ පොළොවට අයිති නැති මිනිස්සු වගේ. තමයි අපිට ජීවත් වෙන්න කියලා තියෙන්නේ. හැම කෙනෙක්ම කියන පාවුලතුමා කතා කරලා පේතෘස්තුමා කතා කරලා කියනවා යේසුස් වහන්සේ මෙතන කතා කරලා කියනවා මා ලෝකයෙන් නොවෙන්නක් මෙන්න. ඔව්හුද ලෝකයෙන් නොවෙති. එනිසා අපි ලෝකයට අයිති නැති කෙනෙක් හැටියට ජීවත් වෙන්න ක්‍රියා කරන්න අවශ්‍ය හිතන්න අවශ්‍ය අපි ආකල්ප ඇති කරගන්න අවශ්‍ය අපි මේ ලෝකයේ කෙනෙක් නෙමෙයි හැබැයි ලෝකයේත් එක්ක ගැටෙන්න වෙනවා ඒක ඇත්ත අපිට ලෝකයෙන් හැංගිලා ගිහිල්ලා අපිට මේ 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 කැලෑවක ජීවත් වෙන්න බෑ ජනාවාස හදාගෙන එහෙම කරගෙන ක්‍රිස්තියානි විතර ජීවත් වෙන්න බෑ අපිට කියලා තියෙන විසිරෙන්න අන්නේ ජාතින් අතර ජීවත් වෙන්න. හැබැයි ජීවත් වෙනකොට අපේ ආකල්පය මේ ලෝකාකාර නෙමෙයි. මේ ලෝකයේ විදිහට නෙමෙයි අපි ජීවත් වෙන්නේ. උතනයි අපිට තියෙන අභියෝගය. ගොඩාක් දෙවියන් වහන්සේගේ දරුවන් හිර වෙනද? අභියෝගය උතන. අපි කොහොමද ලෝකයේ ජීවත් වෙන්නේ ලෝකාකාර නොවි? කොතනද අපි ඉර අඳින්නේ? අපි කොතනින්ද වෙන් වෙන්නේ? එනිසා මම ඉස්සෙල්ලාම කතා කරන්නා මේ 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 යේසුස් වහන්සේ මේ කියපු දේ අපි ඔළුවේ ඒක අපි දන්නවා අපි ස්ථිරයි. මේ කතා කරේ වෙන කවුරුත් නෙමෙයි මේ කතා කරේ යේසුස් වහන්සේමයි. මේක ලිව්වේ යේසුස් වහන්සේ කියපු දේ අහගෙන එතන හිටපු කෙනෙක්මයි මේක ලිව්වේ. ඒ නිසා මේක සහතික ලෙස අපි දන්නවා උන්වහන්සේ කිව්වා කියලා. දැන් අපි යන් රෝම පොතට. රෝම පොතේ දොළොස්වෙනි පරිච්ඡේදයට. රෝම 12 ගොඩක් කතා කරනවා රෝම 12 ඒක නමුත් මම කතා කරන්නේ රෝම 12 දෙවනි පදේ. හරි? රෝම 12 දෙවනි පදේ. ඒකේ අපිට කියනවා මෙන්න මෙහෙම. ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. ඒ කියන්නේ මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. ලෝකේ ආකාරයට සමාන නොවි මේ ලෝකේ විදිහට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්න පිණිස හරි සිත අලුත් කරගැනීම මයින්ඩ් එක අලුත් කරගැනීමෙන් වෙනස් ආකාරයේ අය වෙන්නේ. දැන් මේ පදේ පොඩ්ඩක් අපි විග්‍රහ කරගත්තොත් මගේ සහෝදර සහෝදරිය අපිට ඉස්සෙල්ලාම පේනවා මේකේ ඔබ සැම මේ ලෝකේ ආකාරයට සමාන නොවි. Do not be conformed to this world. හරි? මේකේ විදිහට හැඩ ගැහෙන්න යන්න එපා. ඒකයි මේ කියන්නේ. මේ ලෝකය
මනුෂ්‍යයන්ව හැඩගස්සන ක්‍රමයක් තියෙනවා එදා ඉඳලා. වර්තමානයේ මේ ලෝකයේ සම්පූර්ණ යක්ෂයාගේ ග්‍රහණයට අරගෙන යක්ෂයා මේ ලෝකයේ ඉන්න මිනිස්සුන්ව හැඩගස්සමින් යනවා යම් කිසි ආකාරයකින්. එතකොට මේ 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 ලෝකයේ ආකාරයට හැඩගැහෙන්නේ නැතුව හරි ලෝකයේ ආකාරයට නැත්නම් මේ ලෝකයේ මිනිස්යන්ව හැඩගස්වන ආකාරයට ඒ ලෝකයේ යම්කිසි ක්‍රමවේදයකට යම්කිසි කැරක්ටරින්නේ ස්වභාවයකට මිනිස්යන්ව හරවගමින් හරවමින් යනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි රොබෝ තත්ත්වයට පත් කරන මිනිස්යන් චිප් එකක් දාලා. ඒක තව අනාගතේ වෙන්නේ නැහැ. හැබැයි දැන් මිනිස්යන්ගේ මානසිකත්වයන් හදමින් යනවා. ඔගලන්ට කුච්චර තේරෙනවා ඇති ඊශ්‍රායලයේ සම්බන්ධව මේ මාධ්‍යවල කතා කරනවා කියන්නේ ප්‍රධාන මාධ්‍යවල කතා කරන පට්ටපල් බොරු අල්ලෙ පැලෙන බොරු විශ්වාස කරලා මේ ලෝකේ ඉන්න කොච්චර සෙනගක් මේ වෙනකොට රැවටිලා ඉන්නවද ලංකාව ඇතුළේ. දේශපාලන න්‍යායපත්‍රයන් තියාගෙන දේශපාලන වශයෙන් වාසි ලබා ගන්න මාධ්‍ය හරහා පචහලන මාධ්‍යවල තියෙන බොරු විශ්වාස කරමින් කොච්චර දෙනෙක් ඊශ්‍රායලය සම්බන්ධව වැරදි අවබෝධ අරගෙන ඉන්නවද මේ වෙනකොට? සාක්ෂි මේ ඕන තරම් තියෙනවා. සාක්ෂි ඕන තරම් තියෙනවා. මම ඔන්න එක සාක්ෂියක් විතරක් කියනම් පුළුවන්. මේ ඊයේ පෙරේද වෙච්ච දෙයක්. ගිය අවුරුද්දේ අර හමාස් සංවිධානයේ ගිහිල්ලා ලේච විදිහට ඝාතනය කළා කිඩ්නැප් කරගත්ත ප්‍රාණපකරු අල්ලන් ගිය මුස්ලිම් ජාතිකයෙක් බෙඩුවින් කෙනෙක්. හරි. ඒ කියන්නේ ඒ ලංකාවේ බැඳි ජනතාව වගේ ඊශ්‍රායලයේ හිටපු බෙඩුවින් කෙනෙක්ව අල්ලගෙන ගිහිල්ලා ඉඳලා හිර කරන ඉඳන් මෙච්චර කල් ගුහාවක් නැත්නම් ටනල් එකක් ඇතුලේ. හරි. දැන් මෙයා මුස්ලිම්. දැන් ඊශ්‍රායලයට කරන චෝදනාව තමයි මෙච්චර කල් කරපු චෝදනාව මේ අන්තිම මාස ගාන තුල ඊශ්‍රායලයේ අපාතේට් එකක් තියෙනවා. අපාතේට් කියන සවුත් අප්‍රිකා දකුණු අප්‍රිකාවේ තිබුණා වගේ අපාතේට් ක්‍රමයට මුස්ලිම් අයව හිර කරලා පීඩා කරලා මුස්ලිම් අයට ගොඩක් මේ හිංසා කරනවා කියලා තමයි කියන්නේ. එහෙම තමයි යන්නේ මිනිස්සු අතර මුස්ලිම් අයට හිංසා කරනවා. දැන් මේ ප්‍රාණයපකරුවත් මුස්ලිම්. අල්ලන් ඉන්නේ මුස්ලිම් අය. හමාසයි. හමාසය අල්ලන් ඉන්න ප්‍රාණයපකරුවා මුස්ලිම්. එයා සාමාන්‍ය මිනිස්සෙක් හේහිට ඊශ්‍රායලයේ මුස්ලිම් අය ගොඩාක් ජීවත් වෙනවා ඊශ්‍රායල්. නිදහස. එතකොට මේ මනුස්සයව නිදහස් කරගත්ත හමුදා ඊශ්‍රායල් හමුදාව ගිහින් නිදහස් කරගත්තා. නිදහස් කරගෙන ආවිල්ලා ඉස්පිරිතාලෙට ගියා. ඉස්පිරිතාලෙට ගෙනිච්චා ඊයේ. ඒ වෙලාවේදී මුළු ඊශ්‍රායලයේ ඉන්න මුස්ලිම් සහ යුදෙව් හැමෝම සතුටු වුණා. ප්‍රීති වුණා. මේ මුස්ලිම් එක්කන නිදහස් කරගත්තා. අගමැතියට කතා කරා. ඊට පස්සේ ජනාධිපති කතා කරා. ඒ අයට මේ මුස්ලිම් ගැන ස්තුති කරා. එයාගේ නෑදෑයෝ ස්තුති කරා. ඒ ගොඩාක් මුස්ලිම් අය සතුටෙන් හිටියා මේ මුස්ලිම් කෙනා නිදහස් කරලා. මුස්ලිම් අය විතරක් නෙමෙයි යුදෙව්වා මේ දෙකල එකතු වෙලා සතුටු වුණා. මේ එක්කෙනෙක් නිදහස් වුණා කියලා. ඒතර අපාතේට දෙයි. හැබැයි මාත්‍යෙන් එක පෙන්නන්නේ. ඒ මොකද ලෝක ක්‍රමය මිනිස්යන්ව හැඩගස්වගෙන යනවා එක ක්‍රමයකට. මේ ලෝකේ මිනිස්යන්ගේ මානසිකත්වය හැඩගස්වමින් යනවා විශේෂයෙන්ම මාධ්‍ය. මම උදාහරණයක් විතරයි කිව්වේ. මට නැත්නම් අද ඊශ්‍රායල් ගැන කතා කරන්න මට අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් මේ ලෝක ක්‍රමය මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා කියලා කියන්නේ ඒකයි. අනේ අති කරුණ අපමා කන ගැටුවට කා ස්වභාවයේ ඉන්න අයම මේ පච විශ්වාස කරලා කවදාවත් ඊශ්‍රායල් ගිහිල්ලවත් නැහැ. නැත්ත පලාත ඊශ්‍රායල් පස්පාගලවත් නැහැ. මාධ්‍ය පච විශ්වාස කරලා ඊශ්‍රායල් වඩන යුදෙව් වන්ට වඩන. හරි. ඒ මොකද ලෝක විදිහට සමාන වෙලා. ඒක විතරනේ ලෝක විදිහට සමාන වෙනවා කියන්නේ. තව දේවල් තියෙනවා. මම උදාහරණ ගේන්නේ. මේක උදාහරණයක් විතරයි. උදාහරණ විතරයි. නැත්නම් කරත් මාවල්ගෙන කුරුසපත් කරන්න හද. උදාහරණයක් විතර තමයි මේක ගැන. මේ ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා කියලා අපිට කියන්නේ ඒකයි. පැහැදිලිද? ලෝකයේ ආකාරයට සමාන වෙන්න එපා කියලා. ලෝකයේ යන රැල්ලත් එක්ක යන්න එපා.
එහෙම නොවෙන්න එහෙම නොවෙන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා අපි දැනගන්න. හරි, මොකක්ද දෙවියන් වහන්සේගේ කැමැත්ත? දැන් ගොඩාක් අය දෙවියන්සේ කැමැත්ත දන්නේ නැහැ. එයා හිතන අය කැමැත්තද දෙවියන්සේ කැමැත්ත නෑ නෑ. දෙවියන්සේ කැමැත්ත අපේ කැමැත්ත වෙන්න ඕන නිසා අපේ කැමැත්ත දෙවියන්සේ කැමැත්ත වෙන්නේ නැහැ. හරි, දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා දැනගන්න. යහපත් පිළිගත යුතු සම්පූර්ණ දෙවියන්සේ කැමැත්ත දැනගන්න ඕනේ. යහපත් උදේ පිළිගත යුතු උදේ සහ සම්පූර්ණ උදේ කිව්වද දැනගන්න ඕනේ අපි. එහෙම දැනගන්න නම් දැනගැනීම පිණිස අපේ මානසිකත්වයන් අපි වෙනස් කරගන්න. ඔතන සිත කියලා කියන්නේ හදවත නෙමෙයි, ඔතන සිත. ඔතන සිත කියලා සිංහලයේ තියෙන්නේ, සිංහල භාෂාවෙන් ඉල්ල තියෙන්නේ මනස ගැන. ඒක අලුත් කරගන්න. ඒක අලුත් වෙන්න. රොමුදුලයි දෙකේ අපි පොඩ්ඩක් ආපහු දාලා බලමු. ඒකේ තියෙනවා පිළිග සම්මදන ගන්න. සිත අලුත් කරගන්න. සිත කියලා කිව්වේ හදවත නෙමෙයි, සිත කියලා කිව්වේ මනස. බලන ඉංග්‍රීසි එකේ. But be transformed by the renewing of your mind. Mind. Manasa. Api manasikattvayan thiyenada. Mama mehemai. Mage swarupaya mehemai. Mage hati mehemai. Mama mehemai. Ethin ehema kiyala kavadawak wenas wenna. E mage hati. E mage hati. Ehema thamai kiyanne. Eka mage hati. Owata mokada. Me mama. වඩ මොකක් තියෙන මාරු මගේ හැටි එහෙමයි. ඒ මානසිකත්වය, ඒ මානසිකත්වයෙන් අලුත් වෙන්න. මට කියන්න බෑ මගේ තාත්තත් මෙහෙමයි, මගේ බාප්පත් මෙහෙමයි, මගේ සීයත් මෙහෙමයි, මගේ මුත්තත් එහෙමයි, මගේ කිත්තත් එහෙමයි, කිරි කිත්තත් එහෙම කියලා මමත් එහෙමයි. නේ, එහෙම නෙමෙයි. යේසුස් වහන්සේ ළඟට ආවම ඔයා යේසුස් වහන්සේ වගේ වෙන්න. ඒ ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණා වූ මනසම අප තුළ ඇති වෙන්න ඕන. ඒ සිතම අප තුළ ඇති වෙන්න. මේ මානසිකත්වයන් වෙනස් වෙන්න. එනිසා මානසිකත්වයන් අලුත් කරගන්න. අපේ මනස මානසිකත්වයන් නැති කරලා අපි අලුත් කරගන්න. අපි අලුත් විදියට දකින්න. අපි අලුත් විදියට දකින්න පුරුදු වුණොත් තමයි දෙවියන් වහන්සේ කැමැත දැනගන්න. නැත්තම් දෙවියන් වහන්සේ කැමැත දකින්නේ නැහැ අපි. මට සුපුරුදු විදියට ඉන්න නෙමෙයි යේසුස් වහන්සේ ළඟට වාට එන්න කිව්වේ. ඔයාගේ පරණ ස්වභාවයන් ඔක්කොම තියාගෙන වාට ඕන විදියට ජීවත් වෙන්න නෙමෙයි යේසුස් වහන්සේ ළඟට එන්න කිව්වේ. ඔයා වෙනස් වෙන්න. ඔයා ට්‍රාන්ස්ෆෝම් වෙන්න. පරිවර්තනය වෙන්න. ආ ට්‍රාන්ස්ෆෝම් වෙන කියන දන්නවද? පරිවර්තනය. එක ස්වභාවයකින් තව ස්වභාවයකට පරිවර්තනය. මේ ආ ට්‍රාන්ස්ෆෝම් කියලා ෆිල්ම් එකක උත්තාවේ නේද? ඊට පස්සේ කාර් එකක් යනවා, ඊට පස්සේ ට්‍රක් එකක් යනවා, ඊට පස්සේ මිනිහෙක්. ට්‍රාන්ස්ෆෝම් වෙනස් වෙන පරිවර්තනය. ඒ පරිවර්තනය වෙන්න ඕනේ අපේ මානසිකත්වයේ පරිවර්තනය වෙන්න. අපේ මනස අපි හිතන තියෙන්නේ මානසිකත්වයන් කඩලා දාන්න. අපි මෙහෙම ගොඩනැගිලි වගේ නම් බංකර් වගේ හදාගෙන හිටියා. ඒක කැඩෙන්න ඕනේ. බංකර් කැඩෙන්න ඕනේ. මම දාගෙන ඉන්න මගේ මානසිකත්වය මම ආරක්ෂා වෙනවා. ඒවා කැඩෙන්න. ඒක අලුත් කරගන්නවා කියන්නේ මනස අලුත් කරගන්නවා කියන්නේ. මනස අලුත් කරගන්නේ වෙනස්සක්. වෙනස් කියන්නේ අපි යේසුස් වහන්සේ විදිහට හිතන්න පුරුදු වෙන. යේසුස් වහන්සේ දකින්න විදිහට දකින්න පුරුදු වෙන. යේසුස් වහන්සේ අපිට කියන දේ කරන්න පුරුදු වෙන. යේසුස් වහන්සේගේ ස්වභාවය අපි තුළ ඇති වෙනවා. පෞරුතුම එක තමයි කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණා වූ සිත නුඹලා තුළ ඇති වේවා. පිළිපොත කතා කළා කියනවා නම් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණා වූ සිතම මුලින්ම තුළ තිබේ. ලෝකාකාර නොවි, මේ ලෝකේ ආකාරයට සමාන නොවි, මේ ලෝකේ යන රැල්ලේ යන්නේ නැතුව, මේ ලෝකෙ මිනිස්සු හිතන විදියට හිතන්නේ නැතුව වෙනස් ආකාරයකට හිතන අය වෙන්න. වෙනස් කිව්වේ වෙනසක් ඇති කරගන්න ඕන නිසා වෙනස් කියන නෙමෙයි. යේසුස් වහන්සේ දකින්න වෙනස අනේකයි. අපි වෙනස් වෙන්න ඕනේ යේසුස් වහන්සේගේ ස්වරූපයට.
අපි වෙනස් වෙන්න යේසුස් වහන්සේ දකින්න විදියට දකින්නයි. අපි මානසිකත්වය වෙනස් වෙන්න ඕනේ යේසුස් වහන්සේගේ මානසිකත්වයට අනුව. ඒකයි පාවුලතුමා කතා කරලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබුණා වූ සිතම ඇති. The mind of Christ. ක්‍රිස්තුස් වහන්සේගේ මනස. Mind of Christ. අන්න එහෙම වුණාම තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත. දෙවියන් වහන්සේගේ යහපත් වූ කැමැත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගත යුතු වූ කැමැත්ත. මොකක්ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මනස අලුත් කරගත්තොත් විතරයි. මනස අලුත් කරගන්න නැතුව ඒක දැනගන්නවත් බැහැ. ක්‍රියා කරන එක කොහොම වෙත? ඒ අනුව හිතන එක කොහොම වෙත? ඒ අනුව ක්‍රියාත්මක වෙන එක කොහොම වෙත? දැනගන්නවත් බැහැ. අලුත් කරගත්තොත්. මම අහන්නේ ඔයගොල්ලන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න. ඔයා ඔයාගෙන් අපංකව අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ආදරණීය සහෝදරය සමගදී. ඒ තමයි ඔයා ක්‍රිස්තුස් වහන්සේ තුල වෙනස් ආකාරයේ කෙනෙක්ද? මේ ලෝකාකාරයට හිතන කෙනෙක්ද? නැත්නම් මේ ලෝකයට වෙනස් වෙලා ක්‍රිස්තුස් වහන්සේ හිතන විදිහට හිතන කෙනෙක්ද? නැත්නම් ඔයාගේ දැක්ම මොකක්ද? ඔයා ලෝකය දකින්නේ මිනිස්සෙක් නැත්නම් මේ ලෝකයේ අනිත් මිනිස්සු දකින විදිහටද නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ දකින විදිහට? විශේෂයෙන්ම මේ ලෝකයේ ඇති වෙන ප්‍රශ්න පීඩා, විශේෂයෙන් මේ ලංකාවේ මේ දවස්වල ආර්ථිකය ඔයා දකින්නේ කොහොමද? ඔයා දකින්නේ කොහොමද? මේ දකින්නේ ලෝකේ ඉන්න මිනිස්සෙක් විදිහට. දැන් මේ දවස්වල ලංකාවේ මිනිස්සු ගැලවුම්කාරයෙක් වෙන්න ලංකාව නේද? පෝස්ටර් වල ඉන්නවා ගැලවුම් කාර්ය, තාප්ප වල ඉන්නවා ගැලවුම් කාර්ය, රූපවාහිනී ඉන්නවා ගැලවුම් කාර්ය, මේ පෝස්ටර් ගහලානේ. දැන් කනගාටුට කාරණේ මොකද්ද? මොකද ක්‍රිස්තියානිය හොයනවා කවුද කියලා. ලැජ්ජයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ලෝකාකාරව ලෝකෙ මිනිස්සු වගේ හිතලා ලෝකෙ මිනිස්සුත් එක්ක කතා කරලා ලෝකෙ මිනිස්සුත් එක්ක ඒ විදිහට යන එකද වෙන්න ඕනේ? එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ විදිහට හිතලා මේ ලෝකේට ඉහළින් යේසුස් වහන්සේගේ ආධිපත්‍ය දරන්නද ඕන? මොකද්ද ඕන? එනිසා යහපත් වූ දේ කැමැත්ත මොකද්ද කියලා දැනගන්න ඔයාගේ මනස අලුත් වෙන්නම ඕනේ. ඔයා දකින විදිය වෙනස් වෙන්න. ඔයාගේ දැක්ම වෙනස් වෙන්න. ඔයා ලෝකයේ දිහා දකින නැත්නම් මේ අභියෝග දිහා දකින කෝණය වෙනස් වෙන්න ඕනේ. ලෝකාකාර වූ කෝණය නෙමෙයි. මෙච්චර කල් ඔයා දැක්කේ මේ විදියටයි. නමුත් ඔයා යේසුස් වහන්සේ ළඟට ආවා. ක්‍රිස්තුස් වහන්සේ ඒ දකින දේම විදියට දකින්න. එතකොට යේසුස් වහන්සේ බලන්න මේ උදාහරණ කීපයක් මම ගේනවා. යේසුස් වහන්සේගේ ගෝලයාගේ අතර වැතිවෙච්ච සාකච්ඡාවන් කීපයක්. එක අවස්ථාවක සමාරියට යනකොට යේසුස් වහන්සේ ගෝලයන් එක්ක ඒ මිනිස්සු කෝ එන්න එපා කියලා. හරි. ගමකට සමාරියෙන් තුවර ගමකට උඹට එන්න එපා. එතකොට ඒ වෙලාවේදී යොහාන් කතා කරලා කියනවා, ස්වාමීනි මොකද කියන්නේ අපි අහසෙන් ගින්දර එවලා මේ මිනිස්සු විනාශ කරන්නද කියලා අහනවා. හරි. යොහාන් නාන්නේ. යේසුස් වහන්සේ කියනවා, බල දන්නේ උඹලගේ ස්පිරිට් එක මොකක්ද කියලා. බලන්න එකම කාරණේ දැන් එක මිනිස්සු වෙලා විරුද්ධ වුණා. ඒ විරුද්ධ වෙලා මේගොල්ලන්ට යන්න කියලා කිව්වත් මං හිතන්නේ හිමින් කියන්නේ නෑනේ. අනේ කරුණා කළා යන්නේ එන්න එපා මේ කියලා එම කියනකොට ගෝලියු ටික කියන්නේ ගින්දරවල යා විනාශ කරා. යේසුස් වහන්සේ කියනවා නෑ, ඒක නෙමෙයි. මං ආවේ විනාශ කරන්නේ, මං ආවේ ගොඩ නගන්න. මං ආවේ මිනිස්සුන් විනිශ්චය කරන්නේ, මේ ගලවන්න. බලන්න දැකපු විදිහ යේසුස් වහන්සේ කොහේ ඉදේ දැකපු කොහේ. ඒතර ඔයා කොහොමද ප්‍රශ්නයක් දකින්නේ? ඔයා කොහොමද ඒ වගේ අවස්ථාවක් දකින්නේ? මම උදාහරණ
ඒසර අපි අපි දකින තව අවස්ථාවක යේසුස් වහන්සේ බෝට්ටුවේ ඉන්නවා ගෝලයොත් එක්ක. යේසුස් වහන්සේට මහන්සි නිසා නිින්ද යනවා. මහා කුණාටුවක් එනවා. කුණාටු වෙන වෙලාවේ මේ ගෝලයොත් එක්ක කැළඹිලා කෑ ගහලා වූ තියලා අපි ඉවරයි නාසයි කියලා මරලා තෝනි දෙනකොට යේසුස් වහන්සේව නැගිට්ටවන. නැගිට්ටවම එතන මොකද කියන්නේ? නැගලා කුලකට කතා කරලා කියනවා. නවති. එකම කුණාටුව. ගෝලිය මරලා තුනේ දිලා කෑ ගැහුවා. යේසුස් වහන්සේ කුණාටුවට ඉහෙලින් අන කරලා නැවතුවා. ඒ මොකද? කුණාටුව දැක්ක විදිහ වෙනස්. ගෝලියෝ දැක්කේ කුණාටුව තමන්ව විනාශ කරන්න ආවා කියලා. යේසුස් වහන්සේ කුණාටුව දගෙනවට ආ කුණාටුවා. ඕක ප්‍රශ්න. දැකද වෙනස? එනිසා යේසුස් වහන්සේ තුල ඉන්න අපි දකින්න අපි දැක්ම අපි මේ ලෝකේ කාරණා දකින්න විදිය යේසුස් වහන්සේ දකින්න විදිය වෙන්නෝ නැතුව ලෝකේ ඉන්න මිනිස්සු දකින්න විදිය නෙමෙයි ඒකට වගේ මානසිකත්වය අලුත් වෙනවා වගේ මානසිකත්වයන් කැඩෙනවා වගේ මනස අලුත් වෙනවා renewing of your mind එනිසා අපි මේ 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 යේසුස් වහන්සේ තුල මේ ලෝකාකාර ක්‍රමයේ නැත ලෝකයට අයිති නොවි ජීවත් වෙන සෙනඟක් හැටියට අපි යේසුස් වහන්සේගේ මනස ඇතුව ජීවත් වෙනවා අපි යේසුස් වහන්සේගේ මිතුරෙක් වෙනවා මොකද අපි අපි උන්වහන්සේ විදිහට හිතන නිසා අපි යේසුස් වහන්සේ දකින විදිහට දකින නිසා මේ ලෝකේ අපි ජීවත් වුණත් අපි යේසුස් වහන්සේගේ මිතුරෙක් වෙනවා. මොකද අපි ලෝකේ ජීවත් වුණාට අපි ලෝකාකාර විදිහට හැසිරෙන්නේ නැහැ. අපි ලෝකාකාරයට සමාන වෙන්නේ නැහැ. අපි යේසුස් වහන්සේගේ සමානත්වයට එනවා. එතකොට අපි යේසුස් වහන්සේගේ සමානත්වයට එනකොට අපි යේසුස් වහන්සේගේ මිතුරෙක් අපි ලෝකාකාර විදිහට හැසිරෙනවා නම් අපි ලෝකාකාර විදිහට නම් අපි හිතන්න ගන්න අපි මනස වැඩ කරන්නේ ලෝකාකාර විදිහට නම් එහෙනම් අපි ලෝකයේ මිතුරෙක් වෙන්න. ඉතින් දෙවියන් වහන්සේගේ මිතුරයි ලෝකයේ මිතුරයි අතර වෙනස යාකොබ 4:4 අපිට කතා කරලා තියෙනවා. යාකොබ් පොතේ 4 පරිච්ඡේදයේ හරි 4 පද 4:4 ඒක අපිට කතා කරලා කියනවා මෙන්න මෙහෙම. ලෝකය සමග මිත්‍රකම දෙවියන් වහන්සේට සතුරුකම බව ඔබ සැම දන්නේ නැද්ද? ඉබෙවින් කවරෙක් නමුත් ලෝකයට මිත්‍ර වෙන්න කැමැත්තේ නම් ඔහු දෙවියන් වහන්සේට සතුරෙක් වන්නේය. හරිද? එතකොට දෙවියන් වහන්සේට මිත්‍රයෙක් නම් ලෝකයට සතුරුකම ලෝකයට මිත්‍රකම නම් දෙවියන් වහන්සේට සතුරුකම. එතකොට කවරෙක් නමුත් ලෝකයට මිත්‍ර වෙන්න කැමති නම් යගේ කැමැත්ත තියෙන්නේ මේ ලෝකයෙන් කවද මිත්‍ර වෙලා ඉන්න නම් මිනිස්සු තරහ කරගන්න කැමති නැහැ. මිනිස්සු අතර හොඳ හිත දිනාගෙන ඉන්න. මිනිස්සු අතර නම්බු නාමයේ තියාගන්න. මිනිස්සුන්ගේ හිත රිද්දන්න නැතුව ඒගොල්ලන්ට සුභාරංචියවත් කියන්නේ නැහැ. යේසුස් වහන්සේ ගැන කියන්නෙත් නෑ ඇයි මිනිස්සුන්ගේ හිත රිදෙයි කියලා. ඒ නිසා මිනිස්සු කියන විදියට ජීවත් වෙන මිනිස්සුන්ගේ අනට කීකරු වෙන යටහත් වෙන මිනිස්සුන්ට කියන කතාවලට බය වෙලා තමන්ගේ ක්‍රියාව දෙවියන් වහන්සේගේ ක්‍රියාව නොකර ඉන්න තරමටම ලෝකයට මිත්‍ර වෙයිම දෙවියන් වහන්සේට සතුරුක. ඒ විතරක් නෙමෙයි. අපගේ යැපීම ගැන අපගේ සැපීම ගැන ඔබගේ රැකියාව ගැන ඔබගේ ව්‍යාපාරය ගැන ලෝකාකාර විදියට හිතනවා නම් ඔයා දෙවියන් වහන්සේගේ හතුරෙක්. එතනයි මම කතා කරපු අර අභියෝගය තියෙන්නේ. ඔයා රැකියාව කරන ස්ථානේ ඔයා ගැටෙන්නේ ලෝකයේ කාර මිනිසුත් එක්ක ලෝකයේ මිනිසුත් එක්ක. හැබැයි ඔයාට ලෝකාකාර වෙන්න බෑ. එනිසා ඔයා ලෝකාකාරයෙන් එහාට ගිය චරිත ස්වභාවයක් මානසිකත්වයක් වට තියෙන්න ඕනේ.
ඒ යේසුස් වහන්සේගේ මානසිකත්වය. ඔයාගේ සැපීම වගේ යැපීම මම කතා කරන්නේ රැකියාවක් කරන අය කෙනෙක් ගැන. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබගේ ප්‍රොමෝෂන් එක හරි ඔබගේ පඩිය හරි රැකියාවේ වේතනය පඩිය හරි ඔයාට ගෙවන්නේ ඔයාගේ බොස් නෙමෙයි ඇත්තටම. එහි මූලාශ්‍රය දෙවියන්. එනිසා ඔයා සේවය කළ යුත්තේ ඔයාගේ බොස්ට නෙමෙයි ඔයා දෙවියන් වහන්සේ. ඔයා රැකියාව කරනකොට ඔයාගේ බොස් ළඟ හිටියත් නැතත් ඔයා අවංකව සේවය කරනවා. මොකද ඔයා සේවය කරන්නේ දෙවියන් වහන්සේ නිසා. ඔයා දෙවියන් වහන්සේ මත නම් යැපෙන්නේ ඔයාගේ රැකියාව තබලා තිබෙන දෙවියන් වහන්සේ මත නම් ඔයාට ආශිර්වාද කරන්නේ ඔයාගේ බොස් නෙමෙයි ඔයාගේ දෙවියන්. ලෝකාකාර නොවෙනවා කියන්නේ අන්න ඒකයි. ඔයා ලෝකාකාර නොවෙනවා උත්සාහ කරනවා බොස් ප්ලීස් කර සන්තෝෂ කර. එයා ඉන්නලාට පැනලා වැඩ කරලා ආරවා කරලා. කනගාටු කාරණේ. ඔක සබාවෙත් තියෙනවා. පාස්ට් එනකට එනකට ඔක්කොම කඩබඩ කාලා යන කරලා බෑග් උස්සන්න ට්‍රයි කරනවා ආරවා කරනවා කියලා කරනවා පාවඩ දාන්න කරනවා පුටු අයින් කරනවා වැඩ ගොඩයි. එහෙමද? පෙන්න. නැති වෙලාවට පිටිපසට ගිහලා බලනවා. පිටිපසට ගිහලා බලනවා හොඳ. සබාව ඇතුලේ මම මේ කියන්නේ. ඒ ලෝකාකාර ක්‍රමය. ඒ ලෝකයට මිත්‍ර වෙච්ච අය. ඒ ලෝකයට මිත්‍රකම. දෙවියන් වහන්සේට හතුරුකම. එහෙම කරන අය දෙවියන් වහන්සේගේ හතුරු. ඒත් ආයි මම ඒතර නමස්කාර කරනවා ප්‍රසංසා. වාගේ නමස්කාරය වහලෙන් උඩට යන්නේ නැහැ. වාගේ යාඥාව වහලෙන් උඩට යන්නේ නැහැ. ඇයි? වා හතුරෙක් දෙවියන් වහන්සේ. අර විදිහට හැසිරෙනවා. එහෙම නෙමෙයි. අයි ප්ලීසර්ස් ලා නෙමෙයි. ඇස් සතුටු කරන අය නෙමෙයි. සතුටු කරන අය කෙනෙක් වෙන්න එපා. දෙවියන් වහන්සේ හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්නවා. උන්වහන්සේ සියල්ල දකින නිසා දෙවියන් වහන්සේට කරනවා වගේ කරා. කරන හැම දෙයක් ලෝකාකාර වෙන්න එපා. ලෝකාකාර ක්‍රමය සභාව ඇතුලේ කොච්චර මුල් බැහැලා තියෙනවද කියනවනම් සමහර සභාවන් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ආයතනයක් කියලා. ආයතනගත කරලා සභාව කියන්නේ ආයතනයක් නෙමෙයි. සභාව කියන්නේ ඕගනයිසේෂන් එකක් නෙමෙයි. සභාව කියන්නේ ඕගනිසම් එකක්. සභාව කියන්නේ දෙවියන් වහන්සේගේ දේ ගලාගෙන යන මාධ්‍යයක්. ආයතනයක් නෙමෙයි. හැබැයි නාම පූරු ගහගෙන දේවල් කරගෙන ආයතන ගත කරලා. ඒක යා ලෝක ක්‍රමය. ඒක ලෝකේ ක්‍රමය. ආයතන තියෙන්නේ ලෝකේ. ක්‍රිස්තු ශරීරය තුල ආයතන නැහැ. එනිසා ලෝකාකාර වෙන්න එපා. ලෝක ක්‍රමයට ඇතුල් වෙන්න එපා. ලෝකයේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේට හතුරුකම බව දැනගන්න. ඒතර කවුරු හරි කෙනෙක් ලෝකයේ සමග මිත්‍ර වෙන්න කැමති නම් වෙන්න ඕනේ කැමති නම් එයා දෙවියන් වහන්සේට හතුරෙක් වෙන. එනිසා මගේ ආදරණීය සහෝදරය සහෝදරිය රැවටෙන්න එපා. මුලා වෙන්න එපා. ලෝකයේ සමග මිතුරු වෙන්න එපා. යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේ ලෝකයට අයිති නෑ. ඒ හා සමානව අපිත් ලෝකයට අයිති නෑ. එනිසා අද දවසේ අපි තීරණයක් ගමු. අපි විමසමු අපි ගැන. ඔයා ඔයා ගැන විමසමු. ඇත්තටම ලෝකයේ සමග මිතුරු වෙලාද යේසුස් වහන්සේගේ මිතුරෙක් වෙනවා? ඇත්තටම ඔයා ලෝකෙට අයිති නැද්ද? එහෙම ඉන්නවා ගොඩක්. ගොඩක් එහෙම ඉන්නවා. දමුතු මං වගේ ඉල්ලන්නේ විමසන්. වාගේ අතුලන්ත විමසන්. ලෝකෙට මිතුරුකමක් තියනවද වාගේ? ඔයා ලෝකෙට අයිතිද? අවංක වෙන්න ඔයාට. ඔයා ඔයාව රවට්ට ගන්න එපා. ඔයා ඔයාගෙන අවංකව විමසන්. අවංකව විමසන්. නේද? කාලයක් අරගෙන විමසන්න. ඔයා අභියෝගයක් එනකොට ඔයා කොහොමද හැන්ඩල් කරන්නේ? ඔයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ? ඔයා ඔයාට ඔයාට ඔයාගේ ඉදිරියට එන ප්‍රශ්නය ඔයා දකින්නේ මොන විදියට? ඔයා මොන
කෝණෙද දකින්නේ? මිනිස්සු දකින්න කෝණෙද දකින්නේ? මිනිස්යාකාර විදිහට දකින්නේ? ලෝකාකාර විදිහට දකින්නේ? එහෙම නැත්නම් දෙවියන්වස දකින්න විදිහට දකින්නේ? ව්‍යාකරණයේ සහෝදරය සහෝදරී. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔයන් මිතුරෙක් වෙන්න, නිදොස් වෙන්නවා. ඔයා ලෝකාකාරකමෙන් මිදිලා දෙවියන් වහන්සේගේ සම්පූර්ණ වූ කැමැත්ත, යහපත් වූ පිළිගත යුතු වූ කැමැත්ත දැනගන්න අවශ්‍යයි. ඒක දැනගන්න මනස අරුත. අරුතෙන් හිත වෙනස් විදිහට බලන්න. වෙනස් විදිහට දකින්න. අපි ආඥා කරමු ස්වාමිනී. ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා ප්‍රසිද්ධවන්ත වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ අනුග්‍රහය කරණ කොටගෙන ස්වාමිනී ඔබ වහන්සේ අපිව ඔබ වහන්සේට ලං කරගත්ත නිසා ස්තුතිවන්ත වෙනවා. මේ ලෝකයේ ස්වාමිනී දුෂ්ටකමින් පිරීලා මේ ලෝකයේ ඔබ වහන්සේට විරුද්ධව ඔබ වහන්සේට සතුරුව සිටිය අපිව ඔබ වහන්සේ ඇවිත් කසල ගොඩෙන් අපිව අරගෙන පිරිසිදු කරලා ඔබ වහන්සේගේ රාජ්‍යයේ පංගු කාර්යයන් කරපු නිසා, ඒ උරුමය අපිට දුන්න නිසා ස්වාමිනී අපි ස්තුතිවන්ත වෙනවා. දෙව්පියනනි, මෙන්න අපි එකින් එකින යටත් වෙමින් බාර වෙමින් ඔබ වහන්සේගේ සම්පූර්ණ වූ කැමැත්ත අපගේ ජීවිතවල, අපගේ අනාගතය ගැන ඔබ වහන්සේගේ යහපත් වූ පිළිගත යුතු වූ කැමැත්ත කුමක්ද කියා දැනගන්න පිණිස මෙන්න ස්වාමිනී අප තුළ ඔබ වහන්සේ ක්‍රියා කරන්න, අපිට කතා කරන්න, මේ මනස අපිට දෙන්න, තේරුම් ගන්න පුළුවන් මනස අපිට දෙන්න. දෙවියනි, ඔබ වහන්සේම අප තුළ ක්‍රියා කරමින් මේ ලෝකයේ ආකාරයට සමාන නොවේ ඔබ වහන්සේ දුටු ආකාරයට සියලු දේ දකිමින් ඒ ආධිපත්‍ය තුල ක්‍රියාත්මක වෙමින් ඔබ වහන්සේගේ නාමයට ගෞරවයේ මහිමය දෙන ජීවිතයක් ගත කරන පිණිස, ඒ ආධිපත්‍ය තුල ඔබ වහන්සේට ගෞරවය ගෙන්න පිණිස අප තුල සම්පූර්ණ වෙන්න කියලා අපි කියනවා ස්වාමී. දැන් ඔබ වහන්සේගේ ශුද්ධ බුද්ධ ඇතට අප සියලු දෙනා යටත් වෙනවා, බාර වෙනවා. ස්වාමිනී, අපගේ සියලු අභියෝග කාරණා ඔබ වහන්සේට බාර කරනවා. ඒ සියලු දේ ජය ගන්න අපිට ස්වාමිනී අනුග්‍රහය දෙන්න කියලා පිටනවා. සියලු දෙනාම යේසුස් වහන්සේගේ ලේ වලින්ම වසල මුද්‍රා කරමි. ඔබ වහන්සේගේ ආරක්ෂාව රැකවරණය වම් කෙරේ ඉදස් කරමි. සියලු ගෞරවයේ මහිමය සූතිය ස්වාමිනී අපි ඔබ වහන්සේට දෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි, අපිත් එක්ක තුන සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙමු අද දවසේ. අපි හෙටත් මේ වගේම කතා බහක මොන ගෑන බලාපොරොත්තු වෙනවා. එතකන් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ අසීමිත වූ අනුග්‍රහය ඔබ සියල්ලන් සමග පවතින සේක.